මේ 2021 අවුරුද්ද. හරියටම අවුරුදු 100කට එපිට කලින් එනම් 1923 අවුරුද්දේ අලුත් සිංහල නවකතාවක් දොරට වැඩි. මේ නවකතාව මෙන්න මෙහෙමයි පටන් ගන්නෙ. මා මේ ඔන්න වැහැගෙන එනවා. අර බී ටික ගැට ඇද ගන්න යමු. කියමින් රූමත් බොළඳ තරුණියක් ගෙමිදුලකට දිව්වාය. ඇය අනුව ඇගේ මාමා අද දිව්වේය. වැස්ස කඩා හැලෙන්නට පළමු ඔවුහු වී ටික තෙමෙන්නට නොදී ගෙට කරගත්හ. එන්පසු මාමා පොර කුකුලෙකුට සාත්තු කිරීමේ නියුක්ත විය. තරුණි සැලලිහිණියක හා කතා කරමින් සිටියාය. මේ ගේ පිටසර බද වෙල්යායකට නුදුරු කැලෑරොදක හුදකලාව පිහිටියේ. එය මැටියෙන් බඳලා අලද උස් පෙළකින් හා ශාලාවකින්ද කුඩා කාමර දෙකකින්ද යුක්ත වූ පොල් අතු හොයන ලද පැල්පතකි. මිදුලේ පොල් ගසක බැඳ රඳවන ලද කිරි එළදෙනක් වර්ෂා වරාහකයාට ආචාර පවත්වන න්‍යායෙන් කරබාගත් වනම මහවැස්සේ තෙමිතෙමි සිටියාය. මේ නවකතාව පිට වෙලා ටික කාලෙකට පස්සේ කොළඹ ඉඳන් මන්නාරමට යන රාත්‍රියේ දුම්රියේ ආරවුලක් යනවා නිදන මැදිරියේදී. ඒ තමයි මේ නිදන මැදිරියේ උඩ ඇඳේ ආසනේ එහෙමනේ හැදෙන්නේ. උඩැඳේ නිදාගන්න මනුස්සෙක් ලයිට් එක ඔෆ් කරන්න නැහැ. එහෙනම් යට ඉන්න මනුස්සයර නිදාගන්න විදියක් නැහැ. යට ඉන්නේ කලිසම් ඇඳගත්තු මහත්තයෙක්. දැන් උඩ ඉන්න මනුස්සයා මේ සරමක් කමිසයක් ඇඳගත්තු මුදලාලි කෙනෙක්. මම පොතක් කියවනවා. දැන් මේ ආරවුලන මේ මනුස්සයා කියනවා මේ ලයිට් එකේ මන්න මට පුදියද. මම බයිනා මම හොඳ පොතක් මම මේ කියවන්නේ කියලා බයිනා මේ කලිසම් ඇඳගත්තු මිනිස්සු මහත්තුරු දන්නවද සිංහල පොතේ කාගේ කියලා. ඊස්සේ මනුස්සයාට බැරි තැන අහනවා. කදයිස තමයි කියවගන්න මලිල පොත කියලා. පොතේ නම කිව්වාම ඒ කලිසංකාර මහත්තයා එහෙමම ආයමකුත් කියන්නේ නැහැ. මොකද ඒ තමයි පොතේ ලේඛකයා. ලේඛකයා ඩබ්ලිව් ඒ ද සිල්වා කෘතිය හිඟන කොල්ලා. එදා මෙදා සිංහල සිනමාවේ නැගුණු නවකතා අතර ඊටම අසීරු ප්‍රබන්ධාත්මක කෘතියක් උනේ හිඟන කොල්ලා. එය ඊටම දීර්ඝ නවකතාවක්. ඒ වගේම එය විවිධ සිද්ධීන් විවිධ හැලහැප්පීම් සහිත අරුම පුදුම ගණේ කෘතියක්. මේ කෘතිය නවකතාවක් හැටියට කියවන්නටත් ඕනේ. අපි බොහොම සන්සුන. සියවසකට පිට වුණත් අදටත් හරි නැව. මොකද ඩබ්ලිව් සිල්ලාගේ කෘතිවල ඕගොඩනගෙන පරිසරය ඕගොඩනගෙන චරිතය අතරම නැවත නැවත සාහිත්‍ය විචාරකයන් අතර සංවාදයට මාතෘකා කළ කරගත යුතු යෝගී කෘති. වගේම සමහර සිද්ධීන් සඳහා යොදා ගන්න කරුණු සමහර සම්භාවනීය නවකතා කරුවන්ට හිතා ගන්නට බෑ. එවගේම ඩබ්ලිව් සිල්ලා සූරින්ගේ මේ කෘතිය සිනමාවට ගෙනීමේදී පැය 3කට ආසන්න චිත්‍රපටයක් එහි ඒකමිතිය තබාගෙන තම අපූර්ව විශිෂ්ට සිනමා කෘතියක් නිර්මාණය කරන්නට අපේ සිනමාවේ ජනකතාකරු K.E.W. පෙරේරා සමත් වෙනවා. 1979 අවුරුද්දේ අප්‍රේල් මාසේ 14 වෙනිදා සිංහල අවුරුද්දත් එක්කම චිත්‍රපටය තිරගත වෙන්නේ සෙනසුරාදා දවසක. එහෙම තිරගත වෙන්නේ චිත්‍රපටයේ නිෂ්පාදක සුගතදාස මාරසිංහගේ සිනමා ජීවිතයේ අවුරුදු 15ක් පිරිච්ච හින්දා. ඔය තාම ජනප්‍රිය චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළා. ඔන්න බබෝ බිල්ල වෙනවා, හාරලක්ෂි, ඒ වගේම නිල රචන මාලි ෆොන්සේකා සිනමාට ආපු පුංචි බබා වැනි චිත්‍රපට නිපදවපු සුගතදාස මාරසිංහගේ සිනමා ජීවිතයේ 15 වෙනි වසර සමරන්ට තමයි හිඟන කොල්ලා එදා තිරගත කරවන්නේ. හැබැයි මේ චිත්‍රපටය එතෙ ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබපු චිත්‍රපටය හැටියට වාර්තාවක් තිබෙනවා. ආරම්භක සිනමා ශාලා 4කම දවස් 100ක් ආසන්න වෙමින් දිනගත කළා. හිඟනකොල්ල චිත්‍රපටය රට පුරාම හරියටම අවුරුද්දකට කාලයක් දිනගත වුණා සිනමා ශාලාවල. එය බොහෝ දෙනා නැවත නැවත නැරඹුවා. K.W. පෙරේරා හදපු චිත්‍රපට අතර පෞද්ගලිකව ඔහු නවකතා පාදක කරගෙන හදපු චිත්‍රපටවලින් මා හිතන්නේ ඌ හදපු ඉතාම ඉහළම නව තිරනාටකය හිඟන කොල්ලා කෘතිය. එකක් WSLS නැමති මහා කතාකරුවාගේ කතා රචකයාගේ කතා රසය නොබිදයක රූපයට ගන්න කතන්දර එක. එක පැත්තකින් ඔහු ගාව තිබුණා. අනිත් එක මේ සිදුවීම් මාලාව කිසිසේත්ම හිතන්නට බැරි විදිහට ගොතාගෙන යන්නට. මොකද දෙදෙනාම කතා රචක නිසා, එය ශූර කතා රචක නිසා එය ගොඩනගාගතු තිබෙනවා. නළු නිළියන්ගේ රංගන ඉතාම උපරිම දාගත්තා. විජය කුමාරතුංග, මානේ ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය, ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර, උපාලි අත්තනායක, සෝනියා දිසා මේ ඇතුළු සියලු නළු නිළියන් මේ චිත්‍රපටයේ හිඟන කොල්ලා චිත්‍රපටයේ ඉතා ඉහළින් චරිත නිරූපණය කළා. විජය කුමාරතුංගත් රවීන්ද්‍ර රන්දෙනියත් මුල් වතාවට පිය පුතු ලෙස චරිත නිරූපණය කළා.
සොහෙන්ර විජේකෝන් ලෙස රවින්ද්‍රන් දෙනියා පූර්ව රංගපෑමක් කරාද විජේ කුමාර් තුංග රංගපෑවේ මොරිස් අබේ සිරිවර්ධන හෙවත් සයියාගේ චරිතය ජෝබේ වික්‍රම කලේ සරදියල්ගේ චරිතය එක චරිතයට එක කතාව එක තැන නම් කීපයක් තියෙනවා ඒ වගේම ඒ කොතනින් පටන් ගන්නවද කොතනින් කියනවද කියලා හිතා ගන්නට බෑ මා හැබැයි හිඟන කොල්ලලා ඇසුරෙන් කේ ඒ ඩබ්ලිව් පෙරේරා पशु कलिक टेलीनाट्य निर्माण कला मे चित्रपटे खेतरा विशिष्ट अंदमी हदवाद ओटे टेलीनाट्य इतरा विशिष्ट अंदमी हदन नट बेरेगुण एक समारोह एक दीपारे कोम हिंगण अपूर्व सिनेमा निर्माण ये रंगमें फंसेका ये वसरे सरसवे सम्मान उलिए हेटेट सम्मान दिन अद भौतिक विजय कुमार तुम सह रवींद्र अंदमी चित्रपटे खरटक रंगपा विजय रंगबाबु चरित अतर सई आगे चरित थाम सई अन मोरे सभे श्रीवर्धन के चरित चरित अतर छेदने ओ इहलिंग करानट समाप्ति इति बिना अनेक मे चित्रपाटी पीरियड कथा कंत एक दान से विशुगण अतुल समाज मे चित्रपाटी पूरा दुवन मोटर रथ मे सी अल्लम नियोजने कराने पैराणी समाज इवगन के डब्ल्यू पेरेरा इतना होंदीन सलसुम कल्लाति बुना चित्रपटे आ गीत अदर एक वगे जनप्रिय माली फोंसेका चित्रपटे लमा हामी हटियर पशु नंद उपासिका हटियर चरित निरूपण अय होंद मंडली बाट पत्नी ए रंग पैम बिन्न मे चित्रपटे दमुल्ले कोलमत अनुराधपुर पीटकोटु प्रदेश रूपगत कर लभुआ चित्रपटे मधुरासी सिनेमा उल्ले वाणिज्य अंशे तिरगत कला हिगन कोल्ला चित्रपट निष्पादने कले सुगतदास मार सिंह तिरनाटक सह अध्यक्षने के ए डब्ल्यू पेरेरा डब्ल्यू सिल्ला चूरीन के नवकथा वैसुरेन कैमरा अध्यक्षने कले एम ए गफूर संस्करणे बर्नार्ड रेजिनॉल्ड संगीत अध्यक्षने प्रेम सिरी केमदास धर्मसिरी गमगे रचना कला लता वल्पुल गायना करबो इरुदवियो इपनेल्ले वडिन राखी कर्नाटक प्रदेश रचना कला धर्मदास वल्पुल सह सनत नंद सिरी एकम गीते हिताबु No 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 for dino no Gamela misio da hak medde ahannela buna umbage sadde Gamela misio da hak medde ahannela buna umbage sadde एंजलि गुड़दल गायना कला मट आसा हिन हेन गीते रचना कले अजंता रण सिंह मनहाराय मनमालाय मेल मल्लो के मीनस ज्योतिपाल गायना कले गीते धर्मश्री गमले रचना के लुआ चित्रपटे दिवस लिवे आर्यरत्न कहाविट सहाय अध्यक्ष निदायकुण सुशील रत्न कुमार ईबट विजय सिंह वेश निरूपण निदायकुण जे ए विंसन सह लायनल सिल्वा कला अध्यक्ष ने सरणपाल सूर्य रचितमय सरण अध्यक्ष ने कले रोनाल्ड प्रणांदुतमय नटम अध्यक्ष ने कले स्टाली वर्णकुल सूर्यतमय निष्पादन कलमना कल कटत कले मे चित्रपटे शब्द परिपालने इकतुना एच हरिहरण सह निमल वीराकोडियो चित्रपाटी विजय स्टूडियो के वगेम सिलोन स्टूडियो एदित सरसवे स्टूडियो एदित चित्रपाटी कटौत सकस्कला चित्रपाटी मालिनी फोंसेका लमा हामी सह नंदा उपासिका विलस रंगपैव रवींद्र अंदिनी सर हेनर विजय कौन विलस रंगपैव विजय कुमार तुंग सैया सह मोरिस अभे श्रीवर्धन उपाली अत्तनायक सरदियल सिरिल जयशेखर सह सर रामलाल हेटर चरित निरूपण कला चो अभिक्रम वायत दियतलन मामन चरित निरूपणे कला सोनिया दिशा मैरियन समर सिंह के चरित निरूपणे कला डोमी जयवर्धन मार्क्स अल्मेदागे चरित निरूपणे कला विजयनंद श्री रोनाल्ड जयरत्न व्याज रोनाल्ड जयरत्न के चरित निरूपणे कला हर्बर्ट अमर विक्रम जस्टिन रण सिंह के चरित निरूपणे कले पेदास गुणशेखर तमय पेदुरुय्या हेटर रंग पैर संपत् श्री नंदोचन वलवि हाम हेटरत तलता गुणशेखर एनी हेटरत डी आर नानेकर अमारिस हेटरत रंगपैव मार्क समर नायक पिकदूर चोन विजयरत्न चरते रंगपैव योग्य लिली नदीर सिंह मेरे चरते रंगपैव बी एस पेरेरा दोन सिरसेन प्रेमदास वितानगे देविका मिहराणी स्टैंडी द सिल्वा ऑस्टिन नबल शेखर आदि सह सरणपाल सूर्य रचि मे चित्रपटे शिशु चरित निरूपणे कनु लभुआ हिगनकोल चित्रपटे बुराले रेड्स ग्रैंड पास अशोक वेलवते रॉक्सी गंप जयंता कुरुनायगल न्यू सिनेमा मोरटू ए मानेल नुकेकुड लवीनिया जय एल रत्नावली गाले क्वींस खटवस्तर न्यू सीगिरी अंबलंगुड अनुर वेन्नप शमरॉक कुलियापेटे श्रीमहल दलुगम मूवीटोन
అతడు సినిమా శాలవల తిరగతవన మే చిత్రపటయ అలుత ఒక దవసక తిరగతవని హబై 10:30 దర్శనేట ఉదే 8 వినకొట సినిమా శాలవ ఇదిరి ప్రేక్షకన్ పెళ్ళైది నగదర చిత్రపటయ బరన్నడు ఇంగన కొల ఈ తరం సార్తై చిత్రపటయ ఎవగేమ అపే సినిమావి అపూర్వ మతక సినిమా కొదయ